ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාව ප්‍රාප්ත වූවා. මිය යන විට 74 වෙනි වියේ පසු ඇය චිත්‍රපට 86ක පමණ රංගනයෙන්ද චිත්‍රපට 6කට නිෂ්පාදනයෙන්ද දායක වූ සුමනා සිනමාවට කළ දායකත්වයේ වෙනුවෙන් OCIC හා සුමති සම්මාන වලින් පිදුම් ලබා තිබෙනවා. සුමනා මහත්මිය 1948 පෙබරවාරි 21 වෙනි දින මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දරුවා ලෙස උපත ලැබීය. ඇයට එක් සහෝදරයෙක් සහ සහෝදරියන් 4 දෙනෙක් සිටි. ඇගේ ප්‍රියා වැඩ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. මේ නිසා ඇගේ පවුල ගල්කිස්සේ නිවසකට මාරු වුණා. ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයටත් පසුව කළුබෝවිල බුද්ධඝෝෂ මහාවිද්‍යාලයේ අධ්‍යාපනයට යොමු වුණා. කීර්තිමත් නළුවකු සහ අධ්‍යක්ෂකවරයෙකු වූ රෝයිද සිල්වා සමග ඇය විවාහ වුණා. ඇය රෝයිට මුණ ගැසෙන්නේ 1969 හතර පෙරළිය චිත්‍රපටයේදී. විවාහ උත්සවය 1975 දී සිදු වුණා. මෙම යුවළට දරුවන් දෙදෙනෙක් සිටිනවා. මීට වසර 4කට පෙර රෝයිද සිල්වා මහතා 2018 ජූනි 30 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටියේදී හදිසියේ මෙලොවෙන් සමුගත්තා. ඇය සිනමාවට සම්බන්ධ වූයේ පාසල් වියේදී. ලස්සන මුහුණ රූ රැජින තරඟයට ඉදිරිපත් වී කිරුළ දිනා ගැනීමෙන් පසුවයි. ඉන්පසු ඇය එල්.එම්. පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර පෙරළිය චිත්‍රපටයේ රඟපෑවා. ඇගේ මංගල සිනමා අත්දැකීම 1967 රූබී ද මෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද පිපෙන කුසුම්. රූබී ද මෙල් හිතවතෙකු නිසා ඇගේ පියා සුමනාට ඒ චිත්‍රපටය සඳහා පමණක් යාමට අවස්ථර දුන්නා. කෙසේ වෙතත් ඇය තම පියාට බොරු කියා පසුව රෑන ගිරව්, දහසක් සිතුවිලි, සමනල කුමරියෝ සහ හතර පෙරළිය වැනි තවත් චිත්‍රපට රාශියක රඟපෑ බව ඇය පසුව පවසා තිබුණා. රංගනයට අමතරව ඇය රූපලාවන්‍ය ශාස්ත්‍රයටත් සම්බන්ධ වූ අතර එහිදී ඇය 1980 දී ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව යන රටවල රූපලාවන්‍ය පාඨමාලා හැදෑරුවා. ඇයගේ ප්‍රථම ප්‍රධාන චරිතය 1975 වසරේ තිරගත වූ සූකිරි කෙල්ල චිත්‍රපටය සඳහා වූ අතර එය ඇයට සිනමාවේ සූකිරි කෙල්ල යන අනවර්ත නාමයද ලබා දී තිබුණා. ඇය සිය සැමියා රෝයි සමගින් චිත්‍රපට කිහිපයක රඟපෑ අතර එය සිංහල සිනමාවේ සංස්කෘතිය බවට පත් වුණා. ඉන්පසු ඇය තිස්ස විජේ සුරේන්ද්‍ර සමග සුදු පරවියෝ සහ සිතක සුවඳ ඇතුළු චිත්‍රපට රසකට සම්බන්ධ වුණා. 1982 දී කඩවුණු පොරොන්දුව ප්‍රතිනිර්මාණයේද ඇය රඟපෑවා. එහිදී ඇය කලින් රුක්මණී දේවී විසින් රඟපෑ චරිතයේ රඟපෑවා. ඇය නාට්‍යමය චරිතවලින් සිනමා ජීවිතය ආරම්භ කළද පසුකාලීනව විශේෂයෙන්ම සැමියා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට හරහා ඇය විකට චරිතවලට යොමු වුණා. ඇයගේ ජනප්‍රිය චිත්‍රපට සමහරක් නම් බිනර මලි, සුනේත්‍රා, ජොන්සන් ඇන් ගොන්සන් සහ රෑ ඩැනියෙල් දවල් මිගෙල් යන සිනමා ත්‍රිත්වයයි. ඉතින් අද දින දිවි ගමනට සමදුන් මේ ප්‍රවීණ රංගන ශිල්පිනියට නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ले ताम सब्सक्राइब कर लेना ताम मिन्ने में बटन क्लिक कर ला अभी वो सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल ले के तूने नवतम वीडियो के ना उपर ऐसे नींद देने के नी में है क्या वाला बनो।